And now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් සුපුරුදු ලෙසම ගත වෙන දවසේ සිදුවන හැම දෙයකම ඇත්ත වගකීමෙන් යුතුව දැනගන්න live at 12 සමගින් සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල සපුගස්කන්ධ පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියකට ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ගෙන ආ ලක්ෂ 50ක රත්රන් සමග දෙදිනෙකු කටුනායක දී අත්අඩංගුවට බොල්ගොඩ ගඟේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි රුසියාවේ සපත්තු කම්හලක ගින්නකින් දස දිනකු මරුට මුම්බයි ඉන්දියස් කණ්ඩායම රසිත් මාලිංගව අතහරි නීති විරෝධී ආකාරයෙන් මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 50කට අධික ස්වර්ණාභරණ තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීමේදී මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. සෞදි අරාබියේ සිට මෙරටට ආ ගුවන් යානයකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු සතුව තිබී මෙම ස්වර්ණාභරණ තොගය සොයා ගනු ලැබුවා. සෞදියේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු පිළිබඳව සැක කළ ගුවන් තොටුපළ රේගුව ඔවුන් පරීක්ෂා කර තිබෙනවා. එහිදී ඉතා සූක්ෂම ලෙස ගමන් මළු හයක සංගවා තිබූ ස්වර්ණාභරණ තොගය සොයා ගැනීමට රේගුවට හැකි වුණා. මෙලෙස සොයා ගනු ලැබුවේ ග්‍රෑම් 813කට අධික බරකින් යුතු වලලු මුදු සහ පෙන්ඩන් තොගයක්. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවයි ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ. ස්වර්ණාභරණ රැගෙන ආ පුද්ගලින් දෙදෙනා රේගුව විසින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් 33 වැනි සහ 50 වැනි වියේ පසුවන අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. පරීක්ෂණවලින් අනතුරුව මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට පියවර ගන්නා බවයි ගුවන් තොටුපළ රේගුව පැවසුවේ. 2016 වසරට සාපේක්ෂව පසුගිය වසරේ වාහන ලියාපදිංචියේ අඩුවක් දක්නට ලැබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතරින් ත්‍රිරෝද රථ ලියාපදිංචියේ අඩුවීම විශේෂ බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. 2016 වසරේ වාහන 493,328ක් ලියාපදිංචි කර ඇති අතර පසුගිය වසරේ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 448,625ක්. යතුරුපැදි සහ බස් රථවල ලියාපදිංචියේ වැඩිවීමක් දක්නට ඇති අතර ත්‍රිරෝද රථ ලියාපදිංචියේ අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව 2016 වසරේ 56,945ක් ත්‍රිරෝද රථ ලියාපදිංචි කර ඇති අතර පසුගිය වසරේ එය 23,395 දක්වා අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් මෝටර් රථ සඳහා CBA කාණ්ඩ යටතේ අංක නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙතෙක් ක්‍රියාත්මක CAA කාණ්ඩ යටතේ මෝටර් රථ 246,000ක් ලියාපදිංචි කර වසර 4 හමාරකින් පසුව CBA කාණ්ඩ යටතේ මෙලෙස මෝටර් රථ සඳහා අංක නිකුත් කිරීමට පියවරගත් බව මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව මෝටර් කාර් පන්තියේ වාහන සඳහා CBA කියන කාණ්ඩ යටතේ ලියාපදිංචි නිකුත් කිරීම ක්‍රියාත්මක වෙනවා. මුලින්ම මේ CAA අංකය 2013 7/13 තමයි මේ නිකුත් කිරීම ආරම්භුනේ. අවුරුදු 4 හමාරකට පස්සේ තමයි වාහන 246,000 ප්‍රමාණයක් ලියාපදිංචි අනතුරුව මේ අංකය නිකුත් කිරීම ආරම්භුනේ. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වැටලීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ බණ්ඩාරගම සහ දොම්පේ යන ප්‍රදේශවල පවත්වාගෙන යනු ලැබූ මත්පැන් ස්කාගාර දෙකක්. බණ්ඩාරගම බොල්ගොඩ රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන යන බවට පානදුර පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව අදාළ ස්ථානයේ වැටලීමටයි පොලිසිය පියවර ගත්තේ. එහිදී රක්ෂිතයේ මඩවගුරුක සංගවා තිබූ ගොඩබැරල් 8ක් පොලිසිය බහරයට ගැරුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුණු අතර දිගු කලක සිට මෙම මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. ගෝඩා විනාශ කිරීමට පියවර ගෙනනු අතර සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර දොම්පේ කුරුඳුපොත වෙල්ලායේ කැලෑබද ප්‍රදේශක පවත්වාගෙන ගිය තවත් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පානදුර වලාන මධ්‍යම ප්‍රහාර ඒකකය විසින් වටලා තිබෙනවා.
විසදිනකුගේනුත් පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීම සඳහා එක්ව සිටි අතර මෙහෙම සිදු කෙරුණේ එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමල් ප්‍රසාන්ත මහතාගේ මුලිකත්වයෙන්. ගොඩබැරල් 105ක් වැටලීමේදී අත්අඩංගුවට ගෙනුනේ සැකකරුවන් 30 දෙනෙකුද සමගයි. ගොඩායම ස්ථානයේදීම මෙලෙස විනාශය කෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සපුගස්කන්ධ පොලිසියේ ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පොලිසිය විසින් තමන්ට පහර දුන් බව කියමින් අශෝක රන්වල මහතා රාගම රෝහලට ඇතුළත් වී ඇති අතර මේ වන විට ඔහු පොලිස් ආරක්ෂාව මැදේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. පොලිසිය පවසන්නේ පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකුට ඇප ලබා ගැනීමට පැමිණි මන්ත්‍රීවරයා පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කර ඇති බවයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පවසන්නේ පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් පිළිබඳව විමසීමට ගිය තමන්ට අදාළ පොලිස් නිලධාරියා පහර දුන් බවයි. ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පතිවරයාවද දැනුවත් කර ඇති බවයි දැනගන්න ලැබෙන්නේ. හැඩන් පන්මෝර් වතුයාය ජනතාව භීතියට පත් කළ කොටියා ඊයේ රාත්‍රියේ තවත් වතු නිවාස පෙළකට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ. වනජීවි නිලධාරීන් දින කිහිපයක සිට මේ කොටියා අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබෙනවා. හැඩන් පොලිස් වසමට අයත් පන්මෝර් වතුයායේ කම්කරුවන් 7 දෙනෙකුට පහර දුන් කොටියා අල්ලා ගැනීමේ මෙහෙයුම අද දිනද සිදු කරනු ලබනවා. වනජීවි නිලධාරීන් විසින් මෙම කුටියා අල්ලා ගැනීමට වතුයායේ සවිකල උගුල මගහැර ඊයේ රාත්‍රියේද මෙම කුටියා වතු නිවාස වෙත පැමිණි බවයි කම්කරුවන් සඳහන් කළේ. නගෙන කෑවනේ අත විරිටගෙන නෑවෝ. ඔය කොතනද හිටියේ? ඒ කියන්නේ මං ඉන්නවද කියලා බලන්න එතනට ගියේ. ඔය යන තැනම ඉස්සරහම නිදලා තියෙන්නේ. කපාට මුඩු දාවනේ. වතු නිවාස පෙළකට කොටියා කඩා වැදීම නිසා ප්‍රදේශවාසීන් බියට පත්ව වනජීවී නිලධාරීන්ට හා පොලිසියට දැනුම් දී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පොලිසිය පැමිණ රාත්‍රියේදී වතු නිවාස පෙළට ආරක්ෂාවද ලබා දීමට පියවරකත් බවයි. මේ අතර අදාළ කොටියා අල්ලා ගන්නා තුරු පන්මූර් වතුයායේ සේවකින් ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මක වෙනවා. වර්ජනයේ හේතුවෙන් තේදළු නෙලීම් කටයුතු මුළුමනින්ම නතර වී ඇති බවයි වතු අධිකාරීවරයා පැවසුවේ. පන්මූර් දෙමළ මහාවිද්‍යාලයට පාසල් සිසුන්ගේ පැමිණීමද අඩාල වී ඇති බවයි විදුහලේ ගුරුවරුන් පවසන්නේ. වනජීවි නිලධාරීන් සඳහන් කරන්නේ ප්‍රදේශවාසීන් කොටියා පළවා හැරීමට සිදුකරන ක්‍රියා හේතුවෙන් කොටියා බියට පත්වී උගුල කරා නොපිමෙන්න බවයි. තවත් දේශීය පුවත් කිහිපයක් දකිමු මේ විරාමයෙන් අනතුරුව. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. වැටලීම් වලදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කරන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් එතුමා මේ පව සඳහන් කළා. අද සංචාරකයෝ එන්න පටන් අරගෙන තියෙනවා. මේ රට ආරක්ෂිතයි. ආවම නියමිත මිලක් තියෙනවා. ප්‍රශ්නයක් වෙලා පොලිසියට ගියාම ඒකෙන් ප්‍රතිචාරයක් තියෙනවා. නැතන් හෝටලයකට ගියාම ප්‍රාදේශ සභාවේ සභාපති මොකද ඇඟේ හැප්පුණා කියලා නෝනම දූෂණය කළා මහත්තයව මැරුවා. ඒ වගේ කාලයක් තිබ්බේ. ඒක වෙනස් කළාද? නිකන් සංචාරකයෝ වෙනවා. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි උසාවි නියෝගයක් ලබාගෙන මහජනතාව ඉදිරියේ අල්ලගත්තු මද්‍රව්‍ය ටික විනාශ කරන්න කටයුතු කරනවා. පාතාලේ දැන්ටම අපි බොහෝ දුරට පාලනය කරන්න පටන් විදේශ රටවල් වලට ඒ නායකයෝ ඔක්කොම පැනලා ගිහිල්ලා අපි ඒ රටවල් වල ආරක්ෂක සේවාවන් එක කටයුතු කරනවා. නැවත එයාය මෙහාට ගෙන්නගෙන නීතියෙන් ක්‍රියාත්මක කරනවා. ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වර්ජනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. අප කළ සොයා බැලීමකදී අපට දැනගැනීමට හැකියාවක් ලැබුණේ මේ වර්ජනයට හේතුව ඇඟිලි සලකුණු යන්ත්‍රයක් භාවිතා කිරීම බවයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීම සහ නික්ම යාම සටහන් කිරීම සඳහා විද්‍යුත් ඇඟිලි සලකුණු යන්ත්‍රයක් හඳුන්වා දීමට එහි පාලන අධිකාරිය ඉකුද්දා පියවර ගත්තා.
ඊට විරෝධතාවයේ පළ කරමින් රෝහලේ සියලුම හෙදකාරී මණ්ඩලය දින 3ක සිට මේ වර්ජනයේ නිරත වෙනවා. ඕන් පවසන්නේ තෝරාගත් කාර්ය මණ්ඩල සඳහා පමණක් මෙම ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිතා කිරීමට පාලන අධිකාරිය උපදෙස් ලබා දී බවයි. සමස්ත සේවක මණ්ඩලයටම ඒ ක්‍රියාත්මක කිරීමට හෝ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ භාවිතය අත්හිටුවීමට පියවර ගන්න අතුරු වැඩ වර්ජනය සිදු කරන බවයි හෙද නිලධාරීන් සඳහන් කරන්නේ. මේ ඇඟිලි සලකුණු පිටිපස්සෙන් එන ඊගාව කාරණාව තමයි මේ හරහා පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියන එක තමයි අපේ දැක්ම. මේ හරහා ඊළඟට එන ප්‍රවේශය තමයි හෙද සමස්ත හෙද කාර්ය මණ්ඩලයේ කිසිම වෘත්තීය සමිති ભેදයකින් තොරව අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉනවා සමස්ත හෙද කාර්ය මණ්ඩලය මේ වෘත්තීය අරගල වෙනුවෙන්. මෙම වැඩ වර්ජනයේ හේතුවෙන් රෝහල්ට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් අපහසුතාවයට පත්ව සිටිනවා. හදිසි අනතුරු අංශයේ ඇතුළු හදිසි සේවාවන් වල පමණක් හෙද නිලධාරීන් සිය රාජකාරී සිදු කරන බවයි හෙද කාර්ය මණ්ඩලය පවසන්නේ. මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ක්‍රමය හැමෝගෙම කතාබහට ලක්ුණේ අලුත් ක්‍රමයක් සහ කාන්තා නියෝජනය පිළිබඳව වැඩි අවධානයක් යොමු වුණු නිසායි. මේ අතර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂිකාවන්ට තර්ජනය කිරීම පිළිබඳව තොරතුරු රැසක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් මැතිවරණ කොමසමේ විශේෂ අවධානයක් ඒ වෙත යොමු වී තිබෙනවා. පළාත් පාලන ආයතනවලට පත්වන සභික සංඛ්‍යාවෙන් 30%ක් අනිවාර්යෙන්ම කාන්තාවන් පත්කළ යුතු බවට නීතියක් පැනවීම සමග සියලු පක්ෂවලින් මෙවර කාන්තාවන් වැඩි දෙනෙකු පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට එරෙහිව එල්ලවන ප්‍රචණ්ඩ ක්‍රියා හා බාධා කිරීම මේ වන විට ඉහළ යමින් පවතින බවටයි මැතිවරණ කොමසමට වාර්තා වී තිබෙන්නේ. ඊට අමතරව කාන්තාවන්ට ඡන්දය දීම ඵල රහිතයයි සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ප්‍රචාරයක් පතුරවමින් සිටින බවටද පැමිණිලි මැතිවරණ කොමසම වෙත ලැබී තිබෙනවා. ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට මැතිවරණ කොමසමේ සභාපතිවරයා හා පොලිස් ප්‍රධානීන් අතර ඊයේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. එහිදී තීරණය කෙරුණේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තාවන්ට එල්ල වී ඇති තර්ජන හා බාධා කිරීම්වලට එරෙහිව පොලිස් ළමා හා කාන්තාකාරයන්ශයේද සහයගෙන පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවයි. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉකුත් සතියේ නිකුත් වුණේ දහසකුත් දරු දැරියන්ගේ වගේම දෙමව්පියන්ගේත් සෙත් තුළ ඇති බලාපොරොත්තු ඉටු කරමින් අපි දැන් ඔබට කියන්නට හදන්නේ උසස් පෙළ උසස් අයුරින් සමත් වුණු දරුවෙක්ගේ කතාවක්. උසස් පෙළ විභාගයෙන් ලබාගත් විශිෂ්ට ප්‍රතිඵලයක් තුළ සැඟවුණු මේ ධෛර්යවන්ත කතාව අපට අහන්න ලැබුණේ රත්නපුර ප්‍රදේශයෙන්. රත්නපුර බඹරබොටුව මහාවිද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් ගම්මන්පිල උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්වන්නේ රත්නපුර ශාන්ත ඇලුෂියස් විද්‍යාලයෙන්. ඒ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය සහ ඉතිහාසය යන විෂයන්වලින් උසස් පෙළ විභාගයට මුහුණ දී ඒ සාමාර්ථ ත්‍රිත්වයක් ලබා 1.6ක අගය ඉක්ම වූ ඉසඩගයක් ලබා ගැනීමට සමත් වීමෙන් මගේ අනාගත බලාපොරොත්තුව යම් පරිපාලන ශාස්ත්‍ර රැකියාවක් කළා මගේ රටට මට උදව් කරපු අයට මේ සමාජයට සේවාවක් කරන්න. මාර වේලාවට හරියට කුසට ඒ අම්මගේ තාත්තගේ දෙන්නගේ ආහාරය නැතුව මගේ බඩ පිරෙව්වා. මේ අම්මලා තාත්තලා විඳින දුකින්ද මං ඉගෙනගෙන මං ඒ දෙන්න බලා ගන්න ඕනි. ඒ වගේම නිවාඩු දවස්වල තනකොළ කපලා පොඩි පොඩි ගාණක් හරි අතට ගත්තා. ඒකෙන් ගේ අධ්‍යාපනයට අවශ්‍ය කටයුතු කරගත්තා. මං බොහොම අමාරුවෙන් මගේ ළමයව ඉස්කෝලේ දාලා හොඳට ඉගැන්නුවා. ළමයා විභාගේ පාස් වෙච්ච ගණ මට හරි සන්තෝෂයි. මට ඒ ළමයාගේ අනාගත අභිවෘද්ධියන දරුවට කිසිම පහසුකමක් නැහැ. ගයන් පවසන්නේ ඔවුන් දැන් ජීවත් වන මේ කටුමැටි නිවස මීට වසර ගණනාවකට පෙර රබර් කිරි එකතු කිරීම සඳහා භාවිතා කළ ස්ථානයක් බවයි. චර්ම රෝගයකින් පෙළෙන ඔහුගේ පියාටත් ස්ථිර රැකියාවක් නැහැ. මේ සියලු බාධක රැසක් මැද්දේ මෙසේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී සරසවි වරම් ලැබීමට පවා සුදුසුකම් ලැබූ මේ ගයන්ගේ ධෛර්යවන්ත කතාව තවත් බොහෝ දිනකට ඔවුන්ගේ ජීවිතවලට ආදර්ශයක් වන බව නම් නිසැකයි. කහතුඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ත්‍රිරෝදත සහ යතුරු පැදි සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කහතුඩුව පොලිසිය සමත් වී තිබෙනවා. මේ සොරකම් වල සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු කහතුඩුව සහ මත්තිගුඩ ප්‍රදේශ ආශ්‍රිතව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. සොරාගන්නා වාහන උකස්කර එම මුදල් මත්කුඩු භාවිතය සඳහා යොදාගත් බවයි සැකකරු පොලිසියට පවසා තිබෙන්නේ. මේ අතර මොරටුව එගොඩ උයන දුම්රිය ස්ථානයේ අසලදී හෙරොයින් පැකට් 200ක් සමග 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට අද පෙරවරුවේ එගොඩ උයන පොලිසිය සමත් වුණා. ඔහු යතුරුපැදියෙන් මෙම ස්ථානයට පැමිණ ඇත්තේ අදාළ හෙරොයින් පැකට් තවත් පුද්ගලයෙකුට ලබා දීම සඳහා බවයි අනාවරණය වී ඇත්තේ. හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික වන අතර සැකකරු අද දහවල් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රියනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ත්‍රිරෝද රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමේ අනතුර සිදුව තිබෙනවා. අද උදෑසන 8:30ට පමණ බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී තිබුණා. කිදෙල්පිටියේ සිට පානදුරට ගමන් ගත් ත්‍රිරෝද රථය අපරීක්ෂාකාරී ලෙස තවත් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථය ගැටී තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩාරගම දිසාරෝහලට ඇතුළත් කෙරුණා. අනතුරින් පසු කුඩා ලොරි රථයේද මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගැටී තිබෙනවා. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසියෙන් පරීක්ෂණ සිදු කරනවා. යතුරුපැදි හා පාපැදි වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම මෙන්ම පදිකයන් රියන්තුවට ලක්වීම වැළැක්වීමට මේ වසරේ සිට නව වැඩපිළිවෙලක් සිදු කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ අවධානය යොමු වී තිබෙනවා. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ සැලකිය යුතු පිරිසක් යතුරුපැදි සහ පාපැදි වලින් සිදුවන අනතුරු හේතුවෙන් වසරකට මිය යන බවයි. ගත වූ වසරේ ව්‍රියානතුරු 32,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු වී ඇති අතර ඉන් 3,000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා. පසුගිය වසර කිහිපයට සාපේක්ෂව ව්‍රියානතුරු වලින් 2017 වසරේ මියගිය සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ. වැඩිම මාර්ග ව්‍රියානතුරු සංඛ්‍යාවක් සිදු වී තිබෙන්නේ යතුරුපැදි වලින් සහ ත්‍රිරෝද රථ වලින්. හැම අවුරුද්දකදීම වැඩිම මරණ සංඛ්‍යාවක් පෙන්නුම් කරන වාහනය යතුරුපැදිය. දෙවනියට ඒ තත්ත්වයේ තියුනේ ත්‍රිරෝද රථ වලට. යතුරුපැදි අනතුරු ප්‍රමාණය හා එයින් සිදුවෙච්ච මරණ ප්‍රමාණය හැම වසරකම වගේ 2017 ඉතිහාසය එමෙන්ම පසුගිය වසරේ පාපැදි අනතුරු හේතුවෙන් සැලකිය යුතු පිරිසක් මියගොස් ඇති අතර එම සංඛ්‍යාව 263ක්. පදිකයින් 840 දෙනෙකුද විවිධ අනතුරු හේතුවෙන් මියගොස් තිබෙනවා. මේ අනුව මේ වසරේ සිට පාපැදි වලින් සිදුවන අනතුරු සහ විවිධ අනතුරු වලට ලක්වන පදිකයින්ගේ ආරක්ෂාව සඳහා නව ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ පදිකයින්ගේ සහ පාපැදිකරුවන්ගේ ජීවිත සුරකිමු යන්න තේමා කර ගනිමින්. රාත්‍රි කාලයේ තමයි පාපැදි වලින් ගිය අය අනතුරකට වැඩියෙන්ම ගොදුරු වෙලා තියෙන්නේ. මේකට එක හේතුවක් තමයි අනෙකුත් වාහනවලට පාපැදිකරුවාවත් පාපැදියවත් හරියාකාරව හඳුනා ගන්න නොහැකිවීම. ඒ නිසා අපි ලක්ෂයක පමණ පරාවාස ස්ටිකර් අපි අලවනවා බයිසිකලයේ පිටිපස්සේ රෝදයත් එක්ක උඩින් තියෙන ආවරණේ. එතකොට පිටිපසින් එන වාහනවලට ඈතදීම දැක ගන්න පුළුවන් වෙනවා මේ පාපැදිකරුවා පාරේ ගමන් කරනවා කියලා. අපි දැන් සූදානම් වෙන්නේ විදෙස් පුවත් ඔබ වෙත ගෙනෙන්නට. ඇමරිකාවට බලපා ඇති හිමිකුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 1000 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒතරතුරු සමගින් විදෙස් පුවත් දැන්. ඇමරිකාවට බලපා ඇති හිමිකුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 1000 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 4,000ක් පමණ අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට කැනඩාවටද බලපා තිබෙනවා. රුසියාවේ සපත්තු කම්හලක හදිසි කින්නක් ඇතිව තිබෙනවා. ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බවටයි වාර්තා වන්නේ. මියගිය පිරිස අතර චීන ජාතිකින් 7 දෙනෙකුද වනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගින්නිවන බටයින් 100 දෙනෙකු පමණ සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. දකුණු අප්‍රිකාවේ මගී දුම්රියක් ට්‍රක් රථයක ගැටී ඊයේ සිදු අනතුරින් පුද්ගලින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා. තවත් පුද්ගලින් 268 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. අනතුරින් මියගියගේ මලසිරුරු බොහොමයක් හඳුනාගත නොහැකි තරමට පිලිස්සී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ගිනිකෙලි භාවිතයේදී සිදුවන අනතුරු පිළිබඳව අප නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරනවා.
බ්‍රසීලයේ සිවිල් ඉංජිනේරුවරයෙකු අනාරක්ෂිත ලෙස ගිනිකෙල් සෙල්ලම් කිරීමට යාමේදී සිදු අනතුරක් මෙලෙස කැමරාවක සටහන්ව තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. මෙවසරේ පැවැත්වෙන IPL 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් වෙන්දේසියට ඉදිරිපත් නොකර AA කණ්ඩායමල රඳවා ගැනීම ඊයේ දිනේදී සිදු කෙරුණා. වසර 10ක් පුරා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග මෙවර රඳවා නොගෙන වෙන්දේසියට ඉදිරිපත් කිරීමටයි මුම්බයි කණ්ඩායම තීරණය කර තිබෙන්නේ. මෙහිදී වැඩිම මුදලක් ලබා දෙමින් වෙන්දේසියට ඉදිරිපත් නොකර රඳවාගත් ක්‍රීඩකයා බවට පත් වුණේ ඉන්දීය නායක විරාත් කොහ්ලි. IPL 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් අට ක්‍රීඩකයන් වෙන්දේසියට ඉදිරිපත් නොකර රඳවා ගැනීම ඊයේ දිනේදී සිදු කෙරුණේ ඉන්දියාවේ මුම්බයි නුවරදී. මෙහිදී කණ්ඩායම් වලට ඉන්දිය කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු, විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ මෙතෙක් ඉන්දිය කණ්ඩායම නියෝජනය නොකළ එක් ක්‍රීඩකයෙකු රඳවා ගැනීමේ අවස්ථාව හිමිව තිබුණා. මෙහිදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විරාට් කොහ්ලි සහ AB ඩිවිලියර්ස් රඳවා ගත්තා. විරාට් කොහ්ලි බැංගලෝර් කණ්ඩායම රඳවා ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 17ක මුදලක් ගෙවමින්. මෙම ක්‍රීඩක රඳවා ගැනීමේදී ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල මේ වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 41කට ආසන්නයි. ඩිවිලියර්ස්ට ඉන්දියානු රුපියල් කෝටි 11ක මුදලක් හිමිවනවා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර රඳවාගත් ක්‍රීඩකයන් තිදෙනා බවට පත් වුණේ රෝහිත් ශර්මා, හර්දික් පාණ්ඩියා සහ ජස්ප්‍රීත් බුම්රා. රෝහිත්ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 36කට ආසන්න මුදලක් හිමි වූ අතර හර්දික් පාණ්ඩියාට රුපියල් කෝටි 26කට ආසන්න මුදලක් සහ ජස්ප්‍රීත් බුම්රාට රුපියල් කෝටි 11ක මුදලක් හිමි වුණා. කෙසේ වෙතත් වසර 10ක් පුරා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග මෙහිදී රඳවා ගත්තේ නැහැ. මේ අඩුව මාලිංගට IPL පළමු ක්‍රීඩක වෙන්දේසියෙන් පසු මේ වසරේදී ක්‍රීඩක වෙන්දේසියකට ඉදිරිපත් වීමට සිදුවනවා. එමෙන්ම මුදුලට තරඟ පාවා දීම සම්බන්ධව තහනමකට ලක්ව සිටි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමද මේ වසරේ සිට යළි IPL තරඟ බිමට පිවිසෙනවා. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 36ක මුදලක් ගෙවා මහේන්ද්‍ර සිං ධෝනි මෙන්ම කෝටි 26ක මුදලක් වැය කර සුරේෂ් රයිනාද රඳවා ගත්තා. රවින්ද්‍ර ජඩේජාට රුපියල් කෝටි 11ක මුදලක් පිරිනමමින් චෙන්නයි කණ්ඩායම රඳවා ගත්තා. ස්ටීව් ස්මිත්ට රුපියල් කෝටි 29ක මුදලක් ගෙවමින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කළේ නැහැ. මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර කණ්ඩායම් රඳවාගත් ක්‍රීඩකින් සංඛ්‍යාව 18. IPL ක්‍රීඩක වෙන්දේසිය මේ මාස 27 සහ 28 වනදා ඉන්දියාවේ බැංගලෝරෙහිදී පැවැත්වීමට නියමිතයි. මෙරට තිබෙන ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයක් වන රාගම ක්‍රීඩා සමාජයට විල අනුග්‍රහකත්වය ලබා දීම ඊයේ කොළඹදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට රාගම ක්‍රීඩා සමාජයේ සභාපති රොෂාන් අබේසිංහ මෙන්ම ලහිරු තිරිමාන්න, රොෂෙන් සිල්වා, උදාර ජයසුන්දර සහ අමිල අපෝස් යන ක්‍රීඩකින් දෙක්ව සිටියා. මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට රාගම ක්‍රීඩා සමාජය එක්වන්නේ ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන්. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා. මම ෆාතිමා නස්රින්. මම සජිත් රණසිංහ. අපි අලිත් හමුවෙමු අද රාත්‍රියේදී Live@7 තුලින්. සුබ දවසක්.